ලෝපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රෘති. සියත ප්‍රෘති සිරස්තල. ඩෙංගු මරණ 40 ඉක්මවයි මර්ධනයට වෛද්‍ය බලකායක්. තවත් ඉන්දිය දීවරින් 12 දෙනෙකු අත්අඩංගුවට. ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය අනිද්දා එළිදැක්වෙයි. බංගලාදේශයේ බෝම්බ පිපිරීම් දෙකක්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිවීම පළමු එක් දින තරඟ පරාජයට හේතුවක් චන්දිමාල් කියයි. දේශීය සියත. Local news on Theater. ඩෙංගු මර්ධනය සඳහා හදිසි වෛද්‍ය වේදුම් බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එම ඒකකය වෛද්‍යවරුන් 50 දෙනෙකුගෙන් සමන්විතයි. මේ ගමුව විශේෂ ඩෙංගු ඒකකයේදී එම වෛද්‍ය කණ්ඩායමට මාසයක පොහුණුවක් ලබා දීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ වෛද්‍ය වේදුම් ඒකකය සඳහා වන පුහුණුවීම් ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. පුහුණුවෙන් අනතුරුව එම වෛද්‍ය කණ්ඩායම ත්‍රිකුණාමලයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මදුරු මර්ධන සතියේ පළමු දින හතර තුළ පරිශ්‍ර 17,571ක් පරීක්ෂාවට ලක්කොට මදුරු කීටින් සහිත පරිශ්‍ර 274ක් සොයාගෙන තිබෙනවා. එම නිවාස හිමියන් 792 දෙනෙකුට නොතිසි නිකුත් කර ඇති අතර 169 දෙනෙකුට නඩු පැවරූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වසරේ ගත වූ කාල සීමාව තුළ දිවෙනෙන් ඩෙංගු රෝගීන් 24,562 දෙනෙකු සහ මරණ 40ක් වාර්තා වුණා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 14ක්. කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය අනිද්දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව ළමා ආරක්ෂාව පිළිබඳ තොරතුරු ඇතුළත් කර නිර්මාණය කරන ලද නව වෙබ් අඩවියක්ද එළිදැක්වීමට නියමිතයි. එමෙන්ම ළමා ආරක්ෂාව පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන්ද ඉදිරියේදී දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සභාපති නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළේ. මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයන් 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී. මෙම ඉන්දිය ධීවරයන් සමග ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක්ද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයන් සහ යාත්‍රා විමර්ශන කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත බහර දීමට නියමිතයි. නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසුවේ එලෙස සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින් 2061 දෙනෙකු මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. යුද හමුදා සාමාජිකයින් 1623 දෙනෙකු ඒ අටතට අයත්. නාවික හමුදා සාමාජිකයින් 405 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 31 දෙනෙකු අත්අඩංගුවටගත් පිරිසට අයත්. සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්වීමට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පොදු සමාකාලයක් ලබා දී තිබුණා. එම කාලය තුළ හමුදා සාමාජිකයින් 8,500 දෙනෙකු නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වූ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ. අත්අඩංගුව ගැනීම කටයුතු දිවයින පුරාම සිදු වෙමින් පවතිනවා. මේක දීර්ඝව සිදු කරන ලබන අත්අඩංගුවට ගන්න අයවලුන් මාස 6කට වඩා වැඩි කාලයක් නම් ඔවුන්ගේ නිවාඩු නැමැති වාර්තා නොකර සිටීම ඔවුන්ගේ අවශ්‍ය නිෂ්කාසන කටයුතු සම්මතයකට පත් කිරීමෙන් පසු ඔවුන් උදාමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලබන. දඹදිව වන්දනාවේ නිරතව සිටියදී අධික ශීතල හේතුවෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුගේ මළසිරුරු දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඔවුන් දඹදිව වන්දනා කිරීම සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇස්තේ පසුගිය 12 වනදායි.
මින් එක් අයෙකුගේ මලසිරුර පසුගිය 23 වනදා දිවෙනට රැගෙන විත් ඇති අතර සෙසු මලසිරුරු දෙක දිවෙනට රැගෙන ආවේ අදාළුයමයි. මියුග සති පුද්ගලයන් කුරුණෑගල සහ මාතර ප්‍රදේශවල පදිංචි කරවන්. මොවුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. උක්මිල ගණන් අඩු මිලක පැවතීම හේතුවෙන් එම ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. වර්තමානයේ උක්ටොන් එකක් අලෙවිවන්නේ රුපියල් 4000ක් පමණ අවම මිලකටයි. ඊට විරෝධය පළ කරමින් හෙට දිනේ බුත්තල නගරය කේන්ද්‍ර කරගනිමින් උක්ගොවීන් විරෝධතා පාගමනක නිරත වන බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නමල් කරුණාරත්න මහතා සඳහන් කළේ. කර්මාන්ත ශාලාවේ අදාළ බලධාරීන්ගෙන් සාකච්ඡාවක් කියලා තියෙනවා. අපි පෙළපාලියෙන් පාගමනින් කර්මාන්ත ශාලාව දක්වා යන්න සැලසුම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දහස් ගණන් උද්ඝෝෂණතාව මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙනවා. අපේ රටේ සීනි අවශ්‍යතාවයෙන් 7% වාගේ ප්‍රමාණයක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඉතුරු 90%ම අපි පිටරටින් ගේන්නේ. ඒ තත්ත්වය තුළ රජයේ වගකීමක් උද්ඝෝෂණ නගාසිටුවල අපේ රටේ සීනි කර්මාන්තය නගාසිටුවන එක. ඊසාන දිග බංගලාදේශයේ සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. IS සටන් කමින් සොයා බංගලාදේශ කමාන්ඩෝ බටින් සිදු කළ මෙහෙයුමක් අතරතුරදී මෙම පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙහෙයුමට පෙර ඒ අවට වහල් නිවාසවල සිටි සිවිල් වැසියන් ඉවත් කිරීමට ආරක්ෂකාංශ පියවර ගත්තා. අනතුරුව ආරක්ෂක අංශ සහ සන්නද්ධ කණ්ඩායම් අතර වෙඩි හුවමාරුවක්ද සිදුව තිබෙනවා. එහිදී සිදු වූ පළමු පිපුරුම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ අතර දෙවන පිපුරුම සිදුවුණේ අසල පිහිටි වෙළඳ සංකීර්ණයකයි. මෙම ප්‍රහාරවල වගකීම IS සටන් කාමීන් විසින් බහරගෙන තිබෙනවා. ISO අල්කයිඩා සංවිධාන තම රාජ්‍ය තුල ක්‍රියාත්මක නොවන බවට බංගලාදේශ රජය අවධාරණය කර ඇති මොහොතක IS සටන් කාමීන් සිදු කළ මෙම ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දෙන්නක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රගත් බස් රථයකට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ අල්කයිඩා නායකයා ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිල වශයෙන් තහවුරු කළා. මෙම පුද්ගලයා 2008 වසරේදී පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර හෝටලයකට ස්ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා. ක්වාරි යසීන් නම් මෙම සැකකරු ඇෆ්ගනිස්තානයේ පාක්ටිකා ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය පසුගිය ඉරිදායි. එහෙත් ඔහු ක්වාරි යසීන් බවට තහවුරු කරගෙන තිබුණේ නැහැ. ක්වාරි යසීන් 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රගත් බස් රථය ඇතුළු රථ පෙළකට එල්ල කළ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් 2 දෙනෙකු මිය ගියා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙකුද තුවාල ලැබුවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීන්ට කිසිවිටකත් නීතියෙන් ගැලවීමක් නොමැති බවයි. ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ සංඛ්‍යාන දත්ත නිලධාරී එච්.ජී. ලයිනල් මහතා පැවසුවේ පවතින වියලි කාලගුණයත් සමග දෛනිකව ලැබෙන එළවලු ප්‍රමාණය අඩුවීම මීට හේතුව බවයි. උත්සව සමය එළඹීමත් සමග ඉදිරි සති කිහිපයේදී එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවද එජ්.ජී. ලෑනල් මහතා වැඩිදුරටත් සඳහන් කළා. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. අධ්‍යක්ෂ බහුල සහ ලකුණු අතර සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කණ්ඩායමේ නොමැතිවීම බංගලාදේශයට එරෙහි පළමු එක්දිනක ක්‍රිකට් තරගයේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඊයේ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් චන්දිමාල් සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පඳුරැකීමද පරාජයට හේතු වූ බවයි.
අපිට හැම වෙලේම කියන්න බෑ මේක අපේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක කියන එක. ඉතින් අපි ඒ වගේම කණ්ඩායමේ අනිකුත්ම සියලුම දෙනාම දැනගන්න ඕනේ තමන්ගේ අත උස්සලා ඒ හම්බුන අවස්ථාව කොහොමද ප්‍රයෝජනේ අරගෙන රටට ජයග්‍රහණ ලබා දෙන්නේ කියන එක. ඉතින් කණ්ඩායමේ සියලුම දෙනා ඒ සඳහා වැඩ කරනවා. ඉතින් මං හිතනවා ඒ ප්‍රතිඵල ඊළඟ තරගයේ ලැබෙයි කියලා. ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින තරගයෙන් ලකුණු 90ක ජයක් ලබා ගැනීමට බංගලාදේශය ඊයේ සමත් වුණා. තරගයේ පැවතුනේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී. කාසිය වාසය දිනුව ශ්‍රී ලංකා කණ්ඩායමෙහි ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ ක්‍රීඩකයින් නියමිත පන්දු අර 50 අවසානයේ කඩලු පහක් දෙවි ලකුණු 324ක් ලබා ගත්තා. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව එක් දින තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. තමීම් ඉක්බාල් සිය 8 එක් දින ශතකයේ ලෙසින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 127ක්. ලකුණු 325ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලු දෙනා දෙවි රැස් කරගත හැකි වූ ලකුණු 234ක් පමණයි.